ප්‍රාණඝාත කියන වචනේ කොටසක් විතරයි ප්‍රාණේ නෙමෙයි. අත්තානම් උපමං කත්තා නහනෙය න ඝාතේ. කාරණා දෙකක් පින්නවා. හනෙය කියන්නේ මරණය. ඝාතනය කරන්නේ මරණවට නෙමෙයි. හිත ඝාතනය කරනවා, කය ඝාතනය කරනවා, වචනේ ඝාතනය කරනවා, චරිත ඝාතනය කරනවා. අන්න ඝාතනය කියන්නේ ඒකයි. මරන්නත් එපා, ඝාතනය කරන්නත් එපා. මරණවයි ඝාතනය කරනවා දෙකම එකට කියනවා කියලා හිතාගෙන ඉන්නවා. නහනෙය න ඝාතේ. හනෙය විනාශ කරන්න එපා. ඝාතනය කරන්නත් එපා. අද බොහෝ කෙනෙක් චරිත ඝාතනය කරනවා. ප්‍රාණඝාතයටයි. දැන් ප්‍රාණඝාතය කරන්නේ කියලා සතු මරන්නේ නැතුව ඉතිරිය හනෙය විතරයි නැති කරලා. න ඝාතේ කිව්වෙත්. ඝාතනය කර කර මරන්නේ නැතුව ඉන්නේ. හරියන්නේ නැහැ. එහෙනම් තමන් උපමා කරේනේ. මරන්නත් එපා ඝාතනය කරන්නද? මගේ චරිත ඝාතනය කරන්න මම කැමති නැහැ. මගේ හිත රිදුනාට මම කැමති නැහැ. ඉතින් අනිත් අනික් යාගේ හිත රිදුනාට කැමති නැහැ. එහෙනම් ප්‍රාණාදී පාතාලයේ මනස ඉක්හාපදී සම්පූර්ණ කරගන්නකොට ගාතුරට තව කරුණු තියෙනවා. එහෙනම් ඝාතනයත් නතර කරන්න ඕනේ. විනා මරීමත් නතර කරන්න ඕනේ. ඔය දෙකම සිද්ධ කරගන්න. එහෙනම් ඔය ටික සිද්ධ කරගත්තාම මස් මාංශ ඕකර ප්‍රශ්නයක් නෑ. ඒක ධර්මතාවයේ ක්‍රමයක් තියෙනවා. තමාට කිසිම සම්බන්ධයක් නැතුව තමායි කොටසේ ඉන්න. ඒකට නියාම ධර්මයනුව මේ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේදී ඒ ටික ලැබුණාට පස්සේ ඒකෙන් ඒකක කරගත්තා කිසිම පාපයක් එක්ක සම්බන්ධයක් මස් මාංශත් එක්ක නෑ. දැන් අපි හිතමු කේහිම කරන්න ගියොත්. ওই තර්ක ගිනිච්චොත් එහෙම. එළවලුයි බතුයි කනවා එක්කනේ. එකනේ කෙළවලුයි බතුයි කනවා. එකනේ කරවල හොද්දක් එක කන. දැන් එළවලුවක් හදායන කන කෙනා. ওই තර්කවාදී ක්‍රියාවාදී යනුව බැලුවොත්. ඔය එළවලුව පොඩි කාලේ පැලේ කාලේ ඉඳලා හදලා අර විකුණන්න ගේනකොට ඔය එළවලුව රැකගන්න කෘමීන් කොච්චර මරලාද? එක ගෝවා ගෙඩියට කෘමීන් කෝටි ගාණක් මරලා තමයි ගෝවා ගෙඩිය කඩේට ගෙනත් දෙනකොට ගෙනත් දියා තියෙන කෘමිනාශක වේත් ඉච්චර ගහන ගෝවා ගෙඩියට මිල හදලා තියෙන්නේ අර කෘමිනාශක වේත් ගහපු අර මිලයි ඔක්කොම මිලයි පොර දාපුවයි ඔක්කොමත් එක්කලා ක්‍රමයයි ලාභයයි ඔක්කොමත් එක්කලා. දැන් අපි මිල ගෙවනකොට අර ගහපු කෘමිනාශක වේත් වල මිල ගෙවලා නැහැ. ගෝවා ගෙඩියක් ගෙනහලා එළවලුක් එක වත් කන්න හදාගත්තා පවුණු කරයි. හැබැයි දැන් එයාගේ නිගමනයක් තියෙනවා ක්‍රියාවාදීන් පව් වෙනවා කියලා. යමේ පව් කරන්න අපි ගන්න නිසායි පව් කරන්න කිව්වනේ. අපි ගෝවා ගෙඩිය ගන්න නිසා නෑ ගෝවා වලට බේත් ගහලා හදන්නේ. එහෙනම් ක්‍රියාවාදීන් සම්බන්ධයි. එහෙනම් ගෝවා ගෙඩියට ක්‍රුමීන් කෝටි ගාණක් වරලා. අර කරවල හොද්ද කාප එක කරවලෙකින් TN එකක් විතර කාලා. දැන් ඇතර පව් තියෙන කාටද? එයා කියනවා කරවල හොදි කාප එකකට පව් එළවලු බෙදු කාප මට පින්. එයාම කියනවා. ඒ තර්කවාදීම එයා ඉන්නවා. ඒ ක්‍රියාවාදීන් පව් යන පිවි යන එකෙම එයා ඉන්නවා. දැන් ඊට කොහොමද ගලපන්නේ? හොඳයි අපි දෙමුකෝ එක හාල් ඇටයකට කී දෑවෝ කී දෙනෙක් කෘමිනාශක වේද ගහලා මරලා ඇත. දැන් එයා බත් කන්න ගියාම අර කෘමිනාශක වේද ගහපු ඔක්කොමත් එක ගාන හදලා නේ කලින් ඒවා තියෙන්නේ. එහෙනම් මිල ගෙවන්නේ නැද්ද කෘමිනාශක වේද වලට? එහෙමනම් බත් කන්න මිනිහට පව් නොකර බත් කන්න පුළුවන්ද? පව් නැතුව අපිට කියන්න බෑ ක්‍රියාවාදී යනවා නේ කෙරොල්ලම ක්‍රියාවාදී යන්නේ. ඒකයි අපි නිගමනය කරගන්න ඕනේ. ඔව් තමයි. ඒකට අපි අවසාන තීරණයක් ගන්න අපි ඉතල අර චේතනාව තමයි කර්මය කියන තැන ගිහින් එතනින් ඉවරයි. ඔව්. අපි කරපු දේ අපිට අනුන් කරගත්තොත් අනුන්ට. අපි අනුබල දුන්නොත් අනුබලයේ එකක්. දැන් අනුබලයේ තෝරා ගන්නත් උනේ අනුබල වෙන හැටි අනුබල කරගන්න කරන හැටි. ක්‍රියාව අපේ චේතනාවට සම්බන්ධ වෙන අනුබල දෙන ඒවා. දෙන්නෙම කියන එකයි. ඔව්. දැන් අපි දුන්න සතෙක් මරන්න පොල්ලා ගෙනihin දුන්නොත් අනුබල දුන්නා. මැරිච්ච හතාගෙන් පස්සේ සීමාව ඉවරයි. හතාගේ මරණයෙන් පස්සේ පාප කර්මය හා සම්බන්ධ කොටස ඉවරයි. සත්‍යය මැරීම. මැරීම හා සම්බන්ධ වෙන තුරු දෙන අනුබල සියල්ලම අනුබලයටයි. හැබැයි අපි නිසා කෙනෙක් සතු මරා ගත්තාට අපිට කරන්න දෙයක් නැහැ. අන්නේ හරි ඒක ඒ වගේ. සත්‍ය රාගයෙන්තර වූ ද්වේෂයෙන්තර වූ මෝහයෙන්තර වූ තථාගතයන් වහන්සේ දුන දානීයක පිනක් ඇද්ද ඒක ඔබට තියෙනවා. රාග සහිත වූ ද්වේෂ සහිත වූ මෝහ සහිත වූ පුතඥයෙකු දුන දානීයක පිනක් ඇද්ද ඒක ඒ මිනිසුන්ට තියෙනවා. ඒ කියන්නේ දැන් සත්‍ය කියන්නේ ඒ වගේ පුද්ගලයෙක්. අන්න ඒකයි. ඒක සත්‍යකට දන් දෙනකොට සත්‍යක කියලා දියා. මම බුදුරජාණන් වහන්සේට දානයක් දෙන්න ලැහැතියි. මට කෙනක් දියා නමයි කොටද. ඒගොල්ලන්ට එහෙමයි කියලා දෙන්නේ. ඔව්. ලැබෙන්නේ නැති වෙන මොකද? ඒගොල්ලන්ට චේතනාවක් තිබුණේ නැහැ. ඒකයි හේතුව. ඉතින් ඔක අපි දකින්න ඕනේ.